කලින් රැඩිකල් ගැන කතා කරාම බුද්ධික මැතුමා මගේ පච්ච දිහා බලලා කිව්වෝ ටැටූස් නිසා වෙන්නේ නැති කියලා. එතකොට මට මතක් වුණා මැතුමාම එක කාලයක් ওই ස්කෝල් එක ඉන්න ළමයි පච්ච ගහනවා කියලා ලොකු හඬක් නැගුවා. මම ඉතින් ඊයේ පෙරේද වෙනකම් මැතුමා හම් වෙනකොට අත් කොට නෙමෙයි අත් දිග නැන් ඉන්නේ. දැන් ඉතින් අවුරුදු දෙකම ආරක් දේශපාලනය කළා දින නිසා දැන් මාතර කොතනකට ගියත් වැලිගම වේවා හක්මන වේවා දිනියය වේවා කොහෙ ගියත් අත් කොට රඳිනවා. මොකද මං හිතන්නේ මේ දැන් මාතර දිස්ත්‍රික්කේ ජනතාවට මගේ පක්ෂ ගැන වැඩක් නැහැ. හැබැයි මං පක්ෂය වෙනුවෙන් ඒ හඬපු නා ඒ හඬපු ඒ මගේ හඬ ඒ කියන්නේ අපි ගොඩනගපු හඬ සජිත් ප්‍රේමදාස මැතිතුමාව එක්සත් ජාතික පක්ෂ නායකයා කියලා ඒ අති දෙවන්ත මේ මෙහෙයුම දියත් කරනකොට ඇත්තටම මම හිතන්නේ මාතර දිස්ත්‍රික් ජනතාව ඒක විතරක් මතක තියාගනී කියලා මම හිතනවා. ඉතින් බුද්ධික පතිරණගරු අමතුමනි ඔබතුමාගෙන් අවසරයි. ඔබතුමාලා බලන්න අපේ අපේක්ෂකයෝයි පොහොට්ටුවේ අපේක්ෂකයෝයි එකට තියලා එක ගොඩේ දැම්මම ඔබතුමාලා කල්පනා කරලා බලන්න ඡන්දයක් දෙන්න ගියාම අවංකවම හිතට එකගව රටන සංවර්ධනය විතරක් නෙමෙයි සමාජ ශිෂ්ටාචාරය පවතින දේශපාලඥයෝ කවුද කියන එක ඔබතුමාලා ඉස්සෙල්ලා කල්පනා කරගන්න ඕනේ. මම කිසිම දේශපාලඥයෙක්ට මඩ ගහන්න නැති වුණත් එහෙම දැන් නැතුවත් බෑ. මොකද අපි ගොඩින් එනකොට මුංගේ වැඩේ හැමදෙසෙම මඩින් එන එක. ඉතින් මම කල්පනා කරා මඩින් එනේ උන්ට අර මාතර ක්‍රමයට අර මංගලමතුමාගේ තියෙන මගිත ජනනායකයා මම දේශපාලනයට ගිනායි මංගලමතුමා. ඉතින් මංගල සෞරේ අමතුමාගේ තියෙන ඒ එඩිතර මාතරකම අපි පෙන්වන්න ඕනේ මේ වෙලාවටම තමයි. ඔබතුමාල බලන්න මම වැඩිදුර දේශපාලන කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේක බුද්ධික පතිරණ මැතිතුමාගේ බලමණ්ඩලයේ. ඉතින් මම ඇවිල්ලා පැය ගාණක් කතා කරන එක මටත් පොඩ්ඩක් මදිකමක්. ඉතින් මම හිතන්නේ ඒකයි අනිත් අපේක්ෂකවරුන්ගුත් එතුමන්ලගේ කාලය සීමා කරේ. ඔබතුමාල දන්නවා ඇති මම ඉස්සෙල්ලා මම කවුද කියලා හඳුන්වුවොත් මගේ නම රෙහන් ජයවික්‍රම. මම මොන්ටිගෝ ජයවික්‍රම හිටපු අමතුමාගේ මුණුපුරා. ඒ වගේම මම රංජන් විජේරත්න හිටපු ආරක්ෂක අමතුමාගේ මුණුපුරා. ඒ වගේම මම ඩීඑස්ඒ නායක හිටපු අග්‍රාමාත්‍යතුමාගේ ළඟම නාතියෙක්. ඒ වගේම තුසිත අමරසේකර අපේ කොට්ටාස කළමනාකරණ මැතිතුමත් මගේ නාතියෙක්. චතුරගලපති දෙවුන්දර ආසන සන්නිධායකතුමාගෙන් අවසරයි මේ අවසර පැමිණි. ඉතින් ඔබතුමාලා දන්නවා ඇති එක්සත් ජාතික පක්ෂයේ රැඩිකල් වෙනසක් කරන්න ඉස්සෙල්ලම මාතර දිස්ත්‍රික්කයෙන් හඬ නැගුවේ බුද්ධික පතිරණ මැතිතුමා. එතුමා විශාල වශයෙන් කැපකිරීම කරලා එතුමාගේ තනතුරු තාන්නමාන සියලු දේ නැති කරගෙන එතුමා ඉතාමත්ම දීර්ඝ කාලීන සටනක් කරා. මම නම් ආදරණීය අම්මේ පාතේ අම්මේ තාතේ හතර පාරක් පළවෙනිය වෙලා කිසිම දෙයක් ලැබුණ නැත්තම් මම නම් ඉන්නේ නැහැ. හැබැයි එතුමා ඒ පක්ෂ වෙනුවෙන් ඒ සටන දියත් කරා. ඉතින් එතුමාගෙන් පස්සේ මට ආඩම්බරයි. මොකද එතුමාගෙන් පස්සේ මට අවස්ථාවක් ලැබුණා 2017 දී මම වැලිගම නගර සභාවේ නගරාධිපතිවරයා හැටියට පත් වෙච්ච පස්සේ මට හැකියාවක් ලැබුණා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඇත්ත ඇතිසැටියෙන් කියලා මගේ හඬ නගන්න. ඉතින් ඒක සටන අපි දියත් කරාම ඒක එක අතකින් දුකකුත් ඇති වුණා. මොකද අපි මේ ගහගන්නේ අපේම එවුන් එක්කන නේද කියලා මට හැඟීමක් ආවා. ඉතින් එතුමාට ඉතාමත්ම හැඟීම් බර ලියුමක් මම ඉදිරිපත් කළා කිව්වා නායකතුමනි ඔබතුමාට දිනන්න අවස්ථා කීපයක් තිබ්බා. 1999 දී 2000 දී ඔබතුමාට ඒ අතෙන් පේන තුර ඒ තිබ්බ මෙහෙම ගන්න පුළුවන් තිබ්බ මැතිවරණේ චන්ද්‍රිකා මැතිණියගේ බෝම්බ නිසා එතුමාට අහිමි වුණා. ඒ වගේම තමයි 2005 දී මහින්ද මහත්තයලා ඔක්කොම එකතු වෙලා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛයා ඒ කණ්ඩායම ඊනියා කණ්ඩායම දකුණේ මේ මේ දකුණේ නෙමෙයි උතුරේ චන්දටික නැගිනේ චන්දටික නවත්තලා උතුරු නැගිනේ චන්දටික නවත්තලා රනිල් වික්‍රමසිංහ මහත්තයා පැරදුනා. ඉතින් මම ඒ ලියුමේ පැහැදිලිව කිව්වා සර් ඔබතුමාට තිබ්බා දැන් කාලේ. හැබැයි දැන් සර් දැන් කාලේ ඉක්ුත් වෙලා තියෙන්නේ. දැන් ඔබතුමාලා දන්නවා අපි ගෙදරට බඩුවක් මොන හරි ගත්තොත් කිසිම දෙයක් ගත්තොත් ඒක අපේ මුළු මේ ජීවිතේ ඉවරනකම් මේව තියෙන්නේ නැහැ. පොඩි කාලෙයි ඒව තියෙන්නේ. ඕනනම් අවුරුද්දයි දෙකයි අවුරුදු ඕනනම් තුනක් තියෙයි ඊට පස්සේ කල්ලුකුත් වෙනවා. ඉතින් එතුමාට ඉතාමත්ම ආදරණීය හැඟීමකින් තමයි අපි කිව්වේ මේක සජිත් ප්‍රේමදාස මැතිතුමාට බාර දෙන්නයි කියලා. හැබැයි එතුමා ඒ දේ කරේ නැහැ. ඉතින් ඒකෙන් මොකද්ද උනේ? 2015 දී අපිට 2020 දී අපිට මේ අත ළඟ තිබ්බ ඡන්දයක් අපිට මේ ජයග්‍රහණය පෙනිපෙනී තිබ්බ මැතිවරණයක්
අපිට අහිමි වුණා. ඉතින් මම මේ කරුණ පැහැදිලි කරලා කිව්වේ මේක එක්සත් ජාතික පක්ෂයත් එක්කලා තියෙන අරුබුදයක් නෙමෙයි. මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්කලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ඡන්දෙන් පස්සේ මම ඔබතුමාට පැහැදිලිව කියන්න කැමතියි. ඔබතුමාලා අගෝස්තු 5 ලංකාවේ සියලු දෙනායකතු වෙලා දුරකථනය ජයග්‍රහණය කරොත් පමණයි එක්සත් ජාතික පක්ෂේ අනාගතයක් කියන දෙයක් තියෙන්නේ කියන එක මේ අවස්ථාවේ මම පැහැදිලිව කියන්න කැමතියි. ඔබතුමාලා අපිව දිනුවේ නැත්තම් ඔබතුමාලා සැබෑ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ. ඒ පක්ෂේ අපේ පක්ෂේ. ඉතින් මේක తాවකාලිකව විතරයි මේ රෙන්ට් කරලා තියෙන්නේ. ඒකත් රෙන්ට් කරලා නෙමෙයි ඒක ප්‍රාණ අපකාරය තියාගෙන තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඔබතුමාලා දුක් වෙන්න එපා. අනිත් එක මෙතන ඉන්නවා නම් ප්‍රාච්සභා පළාත් පාලන මන්ත්‍රීවරු මේ පැත්තට කකුල තියන්න බැරි කට්ටිය ඉන්නෝ නම් ඔබතුමාලට ඉතාමත්ම වගකීමෙන් මම කියන්න කැමතියි මම අනිවාර්යයෙන්ම පක්ෂෙන් මාව නිරපුවත් මම ඔබතුමාලව වෙනුවෙන් සටන් කරනවා මම උසාවියෙන් ගන්න ඕනම තීන්දුවක් සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අදාළ වෙනවයි කියන එක මේ අවස්ථාවේදී හොඳට මතක තියාගෙන ඉතින් බය වෙන්න එපා දැන්වත් එකතු වෙන්න අපිත් එක්ක නැත්තම් මේ ගමන යන්න අමාරුයි මම කිව්වා වගේ මම වැඩිදුර කතාවක් කරන්නේ නැහැ නමුත් ඉතාමත් පැහැදිලි කාරණා දෙකක් දැන් මේ අවස්ථාවේදී කතා කරන්න ඕනේ. අපි දැන් අතීතය ගැන කතා කරලා වැඩක් නැහැ. අපි කතා කරන්නේ වර්තමානය ගැන. වර්තමානයේ ඔබතුමාලා බලන්න කොවිඩ් වසංගතයේ වෙලාවේ අපේ ගෙදරක මල ගෙදරක් තිබ්බනම් දකුණු පළාතේ වේවා සබරගමුවේ වේවා අපේ තියෙන දිස්ත්‍රික්ක 25න් කොතර මල ගෙදර තිබ්බත් අපිට කිව්වේ පැය 24න් භූමි දාන කරන්නයි කියලා. අර වීරෝදාර රණවීරුවෙක් මීයුණ හැදිලා කොවිඩ් හැදුන්නේ නැහැ. මීඋණ හැදුනයි කියලා එතුමාගේ නෑදෑයන්ට එතුමාව හබ්බරන් දුන්නේ. ඒකත් දවසකින් ඉවර කරගත්තා. ඊට පස්සේ එතනින් නැවතුන්නේ නෑ. ඔබතුමාලට මතක ඇති අවුරුදු 3ක ළමෙක් නැති වෙලා ඒ නීරෝධානය වෙමින් පවතින හිටපු ඒ තාත්තා දුවගේ මලගෙදර එළියෙන් බලලා ඊට පස්සේ ආයි ත්‍රිවිල් එක දක්කගෙන ගියා නීරෝධානයට. මේවා දැන් බලලා බලලා මොකද වැලිගම නගරාධිපති හැටියට වැලිගම නගරසභා කලාපේ සියලුම ආදාහන සියලුම භූමි දාන වෙන්නේ මගේ අනුමැතියෙන්. ඒක නීතියක්. ඉතින් මම 42ක් අත්සන් කරා 32ක්ද 42ක්ද ඔය ගණක් අත්සන් කරා මේ කොවිඩ් වසංගතයේ වෙලාවේ. සමහර දෙනා බැගෑපැත්ත මගෙන් ඉල්ලීම් කරා අනේ නගරාධිපතිතුම අපිට මේක දවස් දෙකක් තියාගන්න දෙන්නේ නැයි කියලා. හැබැයි මට ඒක එතුමන්ට ඉෂ්ට කරන්න බැරි වුණා. මොකද මට බයක් තිබ්බා මම මේ දේවල් කරන්න ගියෝ ජනාධිපතිතුමාට බලේ තියෙනවා නගරාධිපති කෙනෙක් අයින් කරන්න. ඒක කරන්න පුළුවන් රටේ ජනාධිපති කෙනෙක්ට පමණයි ගැසට් එකකින්. ඒකත් හරණ ආණ්ඩුකාරයට තමයි කරන්න පුළුවන්. ඉතින් අපි නිශ්ශබ්දව බලන් හිටියා. හැබැයි ඊයේ පෙරේදා අපි ටීවී එකේ බලනකොට මම දැක්කා වතුකරේ දෙමළ දේශපාලනඥයෙක්ගේ. ඒක අපිට ජාතියාගම් වැඩක් නැහැ. මම වතුකරේ කිව්වේ මොකද වතුකරේ වෙච්ච මරණයන් නිසා. වතුකරේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්ගේ පුතෙක් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තමන්ගේ පියාගේ දේහය උඩින් දියත් කරලා නවතම වර්ගයේ SUV රථයක් එළියේ රජනිකාන්ත් වගේ අත බනවන ගිහිල්ලා පටන් ගත්ත තමන්ගේ කැම්පේන් එක දවස් 6ක කැම්පේන් එකක්. එතකොට මම අහන්නේ මේ නීති අඩාල නැද්ද? එතකොට මම අහන්නේ මේ ලංකාවේ අධිකරණ ජනාධිපතිතුමා මොනවද කියලා ආවේ? කිව්වේ 169ට කිව්වේ කොහෙද ගිහිල්ලා දිවුරුන් දුන්නේ රුවන්වැලි මහසා යන්රාදපුර දිවුරුන් දුන්නේ. ජා එතනත් අධිකරණ සම්පූර්ණ ජාතිවාදී නැත්තම් මොකටද එන්නේ කියලා පන්සලකට ගිහිල්ලා දිවුරුන් දෙන්නේ මොකටද? සියලුම ආගම් එකට එන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ. හැබැයි එහෙමවත් කරලා නැතුව බුදුදහම කියන ඒ උතුම් තෑග්ග මේගොල්ලා මුළු මං හිතන්නේ අමුවේ විනාශ කරලා දැම්මා. ඉතින් මම මේ ළඟදී හක්මන මලගෙදරකට ගියාම එතන ඉන්න ඒ 69 ලක්ෂක කෙනෙක් තමයි එතන මට කිව්වේ අපෙත් වාසගම තොණ්ඩමන් වෙන්න ඕනේ කිව්වා මහත්තයෝ අපිට දවස් දෙකක මලගෙදරක් දෙන්න. ඔන්න එක සාධකයක් ඔබතුමාට ගෙයින් ගෙඩ කියලා කතා කරන්න පුළුවන්. ඔබතුමාලා අහන්න මේ නීතිය බලපෑවෙන්නේ එක්කෙනෙක්ටද කියලා ඔබතුමාලා කල්පනා කරලා බලන්න. දෙවනි අන්තිම කරුණ මේක පොඩ්ඩක් අහගන්න. ඔබතුමාලා බලන්න මේ ඊයේ පෙරේද කරුණ අම්මන් කියන්නේ මොකෙද්ද? කරුණ අම්මන් කියන්නේ අමූලික මං හිතන්නේ පාහරය කියන වචනේත් මම මේ උදේ වැලිගම රැස්වීමක පාහරය කියන දේ කිව්වා මං හිතන්නේ ඒකත් හොඳ වැඩි. මේ අමුවෙන් අරන්තලාව භික්ෂුන්ව අමුවෙන් ඝාතනය කරපු අලි මංකඩ 3000ක් 4000ක් ඝාතනය කරපු මේයක ඉල්ලන්නේ අපිත් එක්කද? මං අහන්නේ මේයක ඉල්ලන්නේ අපිත් එක්කද? මේයක ඉල්ලන්නේ උන් එක්ක? පොදු ජන පෙරමුණේ
දෙපාරක් ජාතික ලයිස්තුවෙන් ඇතුළට ගියේ තුන්වෙනි පාර මහින්ද මහත්තයා මේ පාර ජාතික ලයිස්තුවෙන් ගේන්න හදලා වරද්දගෙන දැන් ආයි ඡන්දෙ ඉල්ලන්න දීපු ත්‍රස්තවාදියෙක් දැන් මෝ මොකද්ද කියන්නේ දැන් මට කමන්නේ නැහැ මූර නොමිනේෂන් එක දුන්නත් මේ මේද නැතත් ඒක මට අදාළත් නැහැ මං හිතන්නේ මෙතන ඉන්න කාටවත් අදාළ නැහැ මේ අකර නොමිනේෂන් එක දුන්නද නැද්ද කියලා හැබැයි මෝ මොකද්ද කරපු ප්‍රකාශය මෝ ගිහිල්ලා එක රැස්වීමකදී මෝ කියනවා මම කොවිඩ් එකට වැඩිය බයනකයි කොවිඩ් එකෙන් මැරුවේ 9 දෙනයි මම මැරුවයි කිව්වා 3000 ඊට පස්සේ නිකන් කින්ඩියට hina වෙලා කිව්වා කිලිනොච්චියෙත් මැරුවයි කිව්වා 1000ක් අනේ දෙයියනේ මේ වගේ කුප්පාණ්ඩුවක් ඉතින් මේ හේතු දෙක විතරක් ඔබතුමා හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ හරින් ප්‍රනාන්දු ඇමතුමා කියලා මේ වගේ දෙයක් කිව්වනම් ඔබතුමා හිතන්නකෝ එතුමා මේ දෙයක් කල්ප හොඳට කල්පනා කරලා කිව්ව දෙයක් විකෘති කරපු මේ සමාජයක ඔබතුමාලා හිතන්නකෝ අපේ එකෙක් මේ වගේ වැඩක් කරා නම් මොකද ලැබෙන රිටර්න් එක කියලා හිරේ ඉතින් මම අහන්නේ ඔබතුමාට දැන් මෙතනට ඇවිල්ලා තියෙන්නේ ගරු බුද්ධික පතර නැතුමාගේ හරින් රඳු ඇමතුමායි කතාව අහන්න ඉතින් මං හිතන්නේ මේ කරුණු දෙක මං කිව්වේ මොකද මේ කරුණු දෙක විතරක් ඇති මේ ආණ්ඩුව වටන්න මේ කුප්ප තුප්පයි තුට්ටු දෙකේ වෛරක්කාර ආණ්ඩුව පරද්දන්න මේ හේතු දෙකම ඇති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි එහෙමනම් මේ අවස්ථාවට මාහට ආරාධනා කරපු කර බුද්ධික පතරණ මැතිතුමාගේ මාගේ විශේෂ කෘතඥතාවය පළ කරන ගමින් ඔබතුමාලට මම නම් කියලා තිබ්බේ මාව දේශපාලනයට ගෙනාවේ මංගල මැතිතුමා මාව නගරාධිපති කරේ මංගල සමරිය මැතිතුමා මම සදාකල් මංගල සමරිය මැතිතුමාගේ ගෝලයක් හැටියට මට කිව්වත් මට දුකක් නැහැ මම දේශපාලන ජීවිතේ අවසන් වෙනකන් මංගලගේ ගෝලයා කියන එකත් මං අහගන්න කිසිම ගැටලුවක් නැතුව මං ඒක අහගන්නම් ඉතින් මං ඔබතුමාලට කියන්නේ මම මංගල මැතිතුමා හිටපු කාලේ මගේ පළවෙනි මනාපේ මගේ පළවෙනි මනාපේ ඔබතුමාලගේ නෙමෙයි කවුරුත් මේ මේ ගැටලුවක් ඇති කරගන්න එපා මගේ පළවෙනි මනාපේ මම දෙනවයි කිව්වේ මගේ දිස්ත්‍රික් නායකතුමාට එවකට ඉතින් ඒ පොරොන්දුවම දැන් තියෙනවා මූණවල වෙනස් වුණාට මගේ පළවෙනි මනාපේ යන්නේ මගේ දිස්ත්‍රික් නායකට ඔබේ දිස්ත්‍රික් නායක බුද්ධික පතර මැතිතුමාට කියලා කියමින් සියලුම අපේක්ෂකයන්ට දියවන්නා තරණය කරන්න ශක්තිය ධෛර්ය චිත්ත ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න